අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මේ මොහොතවන විටත් අපට වාර්තා වනවා විවිධ ප්‍රදේශ වලින් වැසි සහිත කාලගුණික තත්ත්වයක් පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම අප ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම ඔබට අවධාරණය කර සිටින්නේ මේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ඔබ අවධානයෙන් සිටින්න පහත් දින්වල සිටිනවා නම් ඔබ ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂාණ ඉදමෙ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි අලුත් අවුරුදු පොකුරේ පමණක් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ ඉක්මවායයි අයහපත් කාලගුණය පිළිගත් ජීවිත සංඛ්‍යාව 10 දක්වා ඉහළට 2 ලක්ෂයකට අධික පිරිසකට පීඩා දෙවනගල නායෑමකින් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පුද්ගලින් 183,000කට අධික පිරිසකට අයහපත් කාලගුණයෙන් බලපෑම් මහා වැසි සමග කැලණිගඟේ ජල මට්ටම ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් ඉහළට කොළඹ ඇතුළු පහත් බිම්වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත 14 වෙනිදායින් පසු රට විවෘත කරන්නත් පුළුවන් සංචරණ සීමා දීර්ඝ කරන්නත් පුළුවන් ඇමති කෙහෙලිය කියයි වැක්සින් එක ෆේල් 5000 ෆේල් රටත් ෆේල් ඔක්කොම ෆේල් විපක්ෂයේ චෝදනාව प्रथम नवधान्य मे पवती अयहपा कालगुनिक तत्व पीलिमत तुरतुर उभयत गिने नट मीट टीकट पेर कालगुनिक अदेपार्थमेंतु अपदाक्रमणाकरण एकेकयान धनुम दी सिटी मेम अयहपा कालगुनिक तत्व हेतु बलपेमट लकु संख्या लक्ष देखे सीमा विक्मागो सति भव एमेन्म अयहपा कालगुनिक तत्व समग मेमन विट जीवित हानि दहायक पीलिमत तुरतुर अपट वार्तावन एमेन्म ගංගා ආශ්‍රිතව මේ වන විට ක්‍රමෙන් ජල මට්ටම ඉහළ යමින් පවතිනවා විශේෂයෙන්ම කැලණි ගඟ ආශ්‍රිතව ජල මට්ටම ක්‍රමෙන් ඉහළ යාමත් සමගම පහත් බිම්වල ජීවත් වන ජනතාවට ඉවත් වන ලෙසට අද පස්වරුවේ දැනුම් දීමක් සිදු කර තිබුණා මේ මොහොතවන විටත් එම පහත් බිම්වල ජීවත් වන ජනතාවත් සිය ගම් බිම්වලින් ඒ වගේම සිය නිවාස වලින් ඉවත්ව යමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වෙනවා පසුගිය තුන්වන දා සිට අද පස්වරුව දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 71ක් ආපදා තත්වයෙන් බලපෑමට ලක්ව තිබෙනවා. පවුල් 54126ක පුද්ගලයන් 219027 දෙනෙකු මෙම තත්වයේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති අතර පුද්ගලයන් 10 දෙනෙක්ද මේවන විට මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ජල මාපකවල ජල මට්ටම් ඉදිරි පැය කිහිපය තුළ ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හංවැල් ජලමිනු මස්ථානේ ජල මට්ටම මීටර 9 දක්වාත් නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 6.6 දක්වාත් ඉහළ යාමක් අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව දෙහියෝ විට රුවන්වැල්ල සීතාවක දොම්පේ හෝමාගම කඩුවෙල බියගම කොළොන්නාව කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් කැලණි ගංගා නිම්නේ පහත් බිම් ප්‍රදේශවල දැනට පවතින ගම් වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ. වැල්ලම්පිටිය කොළොන්නාව කැලණි මුල්ල සේදවත්ත ඇතුළු කැලණි ගම් මිටියාවතේ පහත් බිම් බ්‍රසක් අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබුණා. කැලණි ගඟ පිටාර ගැලීමේ අවදානම් තත්ත්වයේ හමුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට පිටව ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අද පස්වරුවේ අවිසාවෙල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවතියා. සපුගස්කන්ද තෙල් පිරි පහදුවේ පිහිටි දැවි තෙල් සහිත බූගත ටැංකියකින් කාන්දු වූ තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමග මිශ්‍ර වී ඇති අතර දැවි තෙල් මිශ්‍ර ජලය කැලණි ගඟට මුසු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ විරලා ආරක්ෂක සමාජිකයින් මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා. අකණ්ඩ වේද හැලෙන අධික වර්ෂාවත් සමග මාවනැල්ල දෙවනගල පිටවල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එම අවස්ථාවේදී මව පියා සහ දරු දෙදෙනා නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ. යුද හමුදා බටපිරිස් අද අලුයම සිට අතුරුදන් වූ පුද්ගලින් සොයා මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව එම නිවසයන් සිව් දෙනාගේම මලසිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
අල්ගම ප්‍රදේශයේ ඇති වූ නායෑමකින් පස්කන්දකට යටවී ජීවිතක්ෂයට පත් වූ අවුරුදු 70ක පුද්ගලයෙකුගේද මලසිරුර අද පෙරවරුවේ සොයා ගැනීමට යුද හමුදා බටපිරිස සමත් වුණා. අල්ගම විරසූරිය කන්ද ප්‍රදේශයේ නිවසක් මතර පස්කන්දක් කඩා වැටීමෙන් පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මෙහි තිබෙන ඊටම කනගාටුදායක තත්ත්වය තමයි මේ සිද්ධි දෙකටම තත්ත්වය අවදානම් මින් ඉවත් වෙන්න කියලා ඊයේ හවසත් උපදෙස් ලබා දීලා තිබෙනවා. නමුත් ඒ අය ඒ කියන කිසි දෙයක් ගණන් අරගෙන නැතුව තමයි එතන පදිංචි වෙලා හිටියේ. සීතාවක පඤ්ඤාගුල ප්‍රදේශයේ කිරියතුල කන්ද නායාම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 100ක පමණ ජනතාව අවතැන්ව තිබෙනවා. මෙම නායාම හේතුවෙන් පානීය ජල ව්‍යාපෘතිවල ජල නල කිහිපයක්ද කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගිනිගත්තේන නගරයේ සුපිරි වෙළඳ සැලක ඉදිරිපස වීදුරු කිහිපයක් එකවර කැඩී ගොස් තිබෙනවා. මෙය නායෑමේ ආපදාවක පෙර නිමිත්තක් ද යන්න පිළිබඳ වහාම සොයා බලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දී ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් තල්හාකෝන් මහතා සඳහන් කළේ. හැටන් දික්කොය මූලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා COVID-19 ආසාදිත මෘත ශරීරයක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එෙහිදී ආරක්ෂාවට ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් රියදුරු සහ කොවිඩ් ආසාදිතව මියගිය තැනැත්තාගේ ඥාති පිරිසක් තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග ධාවනීය වෙමින් තිබූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරියංකල්ලි පුලච්චි කුලම බතුලෝය ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරට කොටුව ජීවිතාවදානමට මුහුණ දී සිටී පවුල් 10කට අයත් කුඩා ළමුන් කාන්තාවන් නැතුළු පුද්ගලයන් 29 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, දොඩංගොඩ, අගලවත්ත, බතුරුලී යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීමද අද සිදු කෙරුණා. සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේද ඊයේ රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර ලක්ෂපාන ජලාශයේද එක් වාන් දොරටුවක් විවෘත කර තිබුණා. ඉහළ කොත්මලේ ජලාශයේද එක් වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා. ගිංගංගේ ජලමට්ටම ඉහළ යාම සමග හිනිදු මෑතුළු එයවට ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් ඇතිව තිබෙනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබූ අතර මේ හේතුවෙන් ගමනාගමනයටද දැඩි බලපෑම් එල්ල වී තිබුණා. වර්ෂාව සමග ඇති වූ තද සුළං තත්ත්වයත් සමග ගාල්ල මුහුදු තීරය අද දිස්සුනේ මේ අයුරින්. හොරණ ප්‍රදේශයේද මාර්ග රැසක් ජලයෙන් යට වී තිබූ අතර ජනතාව මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා තිබෙනවා. මිනුවන්ගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයේද ජලයෙන් යට වී තිබූ අතර ගංවතුර තත්ත්වයේ සමග මිනුවන්ගොඩ ප්‍රදේශ රැසක ජනතාව මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා. මීගමුව පෙරියමුල්ල අක්කර 50 ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද අද ජලයෙන් යට වී තිබුණා. අත්තනගලෝය ඩ්‍රෝනියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊ රාත්‍රියේ ඇදහැළු මේ වර්ෂාපතනය නිසා අත්තනගලෝය ඩ්‍රෝනියේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වීමේ ඉඩකඩක් ඉදිරි පැය 24 පුරාම පවතිනවා. කළුගඟ ඩ්‍රෝනිය විශේෂයෙන්ම පාලින්ද නුවර බුලත් සිංහල සහ මිල්ලනිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කළුගඟ ගංවතුර නිම්නයට අයත් ප්‍රදේශ තවදුරටත් සුළු වශයෙන් ඉදිරි කාලය තුළ වර්ධනය වීමේ හැකියාව පවතිනවා. බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වලත් ඊට අමතරව මන්නාරම සහ යාපනය වගේ පළාත්වලත් ඌනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස්තරයන් නිර්මාණය වෙනවා. මේ වැසි තියෙන්නේ වැඩි හරියක් උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේ. ඒ අතරතුර වාරවල සූර්යාලෝකයේ වැටෙන අවස්ථා තියෙනවා. දීවර ජනතාවට කියන්න තියෙන්නේ මුලතිව් වල ඉඳන් කංකසන්තුරේ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඊට අමතරව උදේ කාලයේදී වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා.
දැන් අවධානය රට තුල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව අද ඉක්මවා ගියා. ඉන් ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන්. देश विमुक्ति जनता पक्षे क्रियाकारी देशपालज्ञ कुहा हिटपु नायके कुलिस कटियोदु कल पीएम पोडी अप्पु हामी महता कोविड वायरस आसादने वीमिय गोस्ते बिनवा 1980 वर्षे अवसान भागेदी देश विमुक्ति जनता पक्षेट संबंध उ ए महता 2015 वसरेदी पक्ष देशपालनेन इवत्तु बवाई पक्ष आरंच मार्ग संधान कले भगवंतलाव सौख्य वैद्य निर्धारे कार्यालय बल प्रदेश आया पुद्गलीन विसी तुंदेनकु कोविड रोगीन बवट तहरुवीत बिनवा ए अनु ओन्गे समीपतम आश्रितैन निरोधायने सदा योमु किरीमटै सौख्यांश कटियदु करैत्ते कोविड 19 वैरस आसादने ऊ पुद्गलेयकुगे लंगम आश्रितयकु वीम हेतुवेन स्वयं निरोधायने सदा योमु कर सिटी तलवकली पोलिस थानाधिपतिवरयाटद कोविड 19 वैरस आसादने वीति बिनवा ए अनु ओहुगे समीपतम आश्रितैन निरोधायने सदा योमु किरीमटै सौख्यांश अद कटियदु कले එනත්කරණිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළා. රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් වී එන්නතේ දෙවනි මාත්‍රා 15,000ක් අපට ලබන සිකුරාද ලැබෙන්න නියමිතයි. එය ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ මීට පෙර ස්පුට්නික් වී එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දුන් 15,000ට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රා 50,000ක තොගයක් ඒ සමග ලැබෙන්න නියතයි. එය මහනුවර දිස්ත්‍රික්කයේ එනත්කරණ ව්‍යාපාරය සඳහා ලබන 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමිනොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම ඊට හේතුව බවයි. කෙසේ වෙතත් අද හෙට සහ අනිද්දා යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවාගෙන ඇති මගින්ට මෙම තහනම බල නොපැවැත්වුණු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අයර්ලන්ත පුරවැසියන්ට හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට ජූනි මාස 8 වන දින සිට ක්‍රියාත්මක තහනම අදාළ නොවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙන්නේ. රටේ වර්තමානයේ පවතින කරුණු හතක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කර තිබෙනවා. කොරෝනා ව්‍යසනය සංචරණ සීමාව රට තුල දැනට පවතින ආපදා තත්ත්වය පරිසර විනාශය පොහොර ගැටලුව සහ අධ්‍යාපනය යන කරුණු පිළිබඳව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙවිධයකට සලකන ක්‍රියාවලියක් බවට පත්ව ඇත. මේවන විට රට පුරා දැඩි වර්ෂාපදනයක් පවතින අතර අවතන් ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සහ විධිමත් යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මකව නැත. කොරෝනා බැටකන ජනතාව ආපදාවෙන්ද බැටකනතුරු ආණ්ඩුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රිය නොකරන්නේ ඇයි? පරිසර විනාශය උග්‍ර වී ඇති අතර මේ අවස්ථාවේද දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙමින් පවතී. පසුගිය දා සිදු වූ නෞකා ගිනි ගැනීම හේතුවෙන් වසර ගණනාවකට නැවත පිළිසකර කර නොහැකි විනාශයක් රටට සිදු වී ඇත. දැනටමත් රටේ ආර්ථිකය බරපතල කුණාටුවකට හසු වී ඇති අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවටපත් ආසියානු කලාපයේ සීළු රටවල් වලට වඩා වේගවත් ආර්ථික බංකොලොත්භාවයකට අපේ රට පත්ව ඇත. එබැවින් මේ දුර්දාන්ත පාලනයේ නිර්පාහරිම උදෙසා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු අතර ජනතාවාදී වැඩපිළිවෙලක් උදෙසා හෘද සාක්ෂියට එකඟව එකට එක් විය හැකි සියලු බලවේගවලට ආරාධනා කරමි. උපුටා ගැනීම අවසන්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක. රටේ කොරෝනා තත්ත්වය ඇතුළු පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපට පුළුවන් ද හෙට දවසේ වෙන දේ විග්‍රහ කරගන්න. ඒක නිසා තමයි මේ කොමිටි තියෙන්නේ, ටාස්ක් ෆෝස් තියෙන්නේ. සමහරක් විට අපිට 14 වෙනිදා වෙනකන් අපි මේ දාලා තියෙන එක. තවත් දීර්ඝ කරන්න වෙයිද? එසේ නැත්නම් ඒ නතර කරා. එහෙම දීර්ඝ කරනවා නම් හවසට පඩි අරගෙන ගිහිල්ලා හාල් සේරුවයි පොල් ගෙඩියයි සීනි සීයි ගෙදර ගෙදර කොහොමද එයාට රකවරණයක් ලැබලා දෙන්නේ? ඒ සියල්ල තක්සේරුවට කරනවා.
තාම මේ එන්නත් ගහන තැන්වලට රාජ්‍ය සභා මන්ත්‍රීවරු නගර සභා මන්ත්‍රීවරු මැති ඇමතිවරුන්ගේ බලපෑමෙන් තමයි තාම චිට් එකට ගිහිල්ලා කූපන් එකට ගිහිල්ලා එන්නත් ගහන මේ රටේ අහිංසක ජනතාවට ලැබෙන එන්නත වත් අඩු ගානේ දේශපාලනීකරණය කරන්න එපා විපක්ෂයේ බලය හිටියනම් මේ වෙලාවට වෙන දේ මොකද්ද කියන මේ රටේ ජනතාව දන්නව අධ්‍යක්ෂීමේ අපිට මේක බැහැයි කියන අය එහෙනම් කියන්න ඕනේ නේ ඇමරිකාවටත් බැරි වෙන්න ඕනේ එතන ඉන්දියාවේ මෝඩි කියන්නේ දක්ෂ නායකයෙක් එතුමත් මේකට මුහුණ දීලා තියෙනවා බරපතල විදිහට බටහිරනටවත් කොරෝනාව සංගතයේ මැඩපත් ගන්න බැරුව බොහොම අමාරු වෙලා ඉන්නවා මේක අපිට විතර චෝදනා කරලා හරියන්නේ අපි ඉන්න තත්ත්වය තාම හොඳයි වැක්සින් එකත් ෆේල් පන්දාත් ෆේල් රටත් ෆේල් ඔක්කොම ෆේල් කියෙන් කීද ළමයි අධ්‍යාපන කඩාගෙන වැටලා වතුකම් කරොත් ළමයින්ට ඔක්කොට ෆෝන් තියනවා ඔන්ලයින් තියනවා ඒකට මොන ක්‍රමයක් හදන්න ඕන අපිට දන්නවා ලෝකයේ මේ කොරෝනා ගඩක් වෙලා කියලා දන්නවා අපේ ලංකාවත් වෙලා තියෙන එක අපි දන්නවා මේකට මොනරි සැලසුමක් හදන්න එපායි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳව සුවා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට වරාය පොදු සේවක සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා MV Express Pearl නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම සහ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු ඇති හානිය පිළිබඳව විධිමත්ව සොයා බැලීමක් සිදු කර ගැනීම මෙන්ම අගතියටපත් පාර්ශ්වයන් සඳහා වන්දි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමක් කඩිනමින් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලතී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ ඒ අනුව තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා පොදු සේවක සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතර MV Express Pearl නෞකාවේ ප්‍රධාන නිලධාරියාගේ ප්‍රකාශය තීරණාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. සමස්ත ලංකා ධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ මහතා සඳහන් කළේ මෙම ගිනිගත් නෞකාව හේතුවෙන් සැලකිය යුතු ධීවරින් පිරිසකට තම රැකියා අහිමි වී ඇති බැවින් එම අසරණ වූ ධීවර පවුල් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජ පියවර ගත යුතු බවයි කිසියම් ආකාරකින් නැවත වතාවක් මේ තෙල් සාගරයට කාඳුනෝතින් මේ සාගරයේ ජීවත් වෙන මත්ස්‍යයන් එවැගේම ජල ජීවීන් ඇතුළු කොරල්පර පද්ධති අභ්‍යන්තර මේ සමුද්‍රික පරිසර පද්ධතිය සිදුවන හානිය කියානිම කරන්න බෑ පාලකින්ට කියනවා දීවරින්ට රස්සාව නැහැ දැන් මූදු යන විදියක් නැහැ කර්මාන්තෙන් සම්පූර්ණ හිම්බත් වෙලායි කොරෝනාවෙන් බැටකාල ආයහපත් කාලගුණේ නිසා මූදු යන විදියක් නැතු එතනින් බැටකාල ඊළඟට වාරකන් දෙහෙකට ගොදුරු වෙලා ඉන්න දීවර ප්‍රජාවට මේ මොහොතේ ඉඳලා නැවත යලි දීවර කර්මාන්තේ ආරම්භ කරන තෙක් සැලකිය යුතු වන්දි මුදලක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ හානි වලට ලබා දෙන වන්දි මුදල අරමුණු කරගෙනමින් වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකරන බව රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වන්දි මුදලක් ලබාගෙන ඒකෙන් වියදම් කිරීම කියන එක අරමුණ රජය තුල නෑ ඉස්සෙල්ලම ඒක කියන්නේ මේ එකක් අපේ තාක්ෂණය දියුණු කිරීම වෙනුවෙන් ඊළඟට අපේ රටේ අද පවතින තත්ත්වය දැන් කොරෝනා වසංගත තත්ත්වය වෙනුවෙන් අපි මිලියන එන්නත්කරණය සඳහාම එන්නත් ලබා ගැනීම සඳහාම මිලියන ඩොලර් මිලියන 300ට වඩා වැඩි මුදලක් ව්‍යය කරන්න රජය සූදානමින් ඉන්නවා ඊළඟට අනිකුත් කරන සුභසාධන කටයුතු මේ කිසුදු සුභසාධන කටයුත්තක් මේ කොරෝනා නිසා ඇතිවෙච්ච අහිතකර බලපෑම් තුල කප්පාදුවකට අපි රජය ලක් කළා නැහැ. එහෙනම් මේ වන්දි මුදල ඉලක්ක කරගෙන රජය කටයුතු කරනවා කියන කාරණාව අපි නැවතත් ප්‍රතික්ෂේප කරනවා. එහෙම අරමුණක් රජය තුල නැහැ. නමුත් රටක් හැටියට ඒ අපේ සමුද්‍ර කලාපයට පරිසරයට වෙච්ච හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අපි විසින් සිදු කරනවා. වත්මන් රජයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකිර් මාකර් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා නිකුත් කරන ලිපිය ඒවල රජයේ නිල තමන්ගේ අමාත්‍යාංශ නිලධාරි මහතුරුන්ට මාධ්‍යට කතා කරන්න එපයි කියලා. වහන්න දේවල් නැත්නම් කරන්නේ නිවැරදි දේවල් නම් ඇයි කටවල් වහන්න යන්නේ? ඒ නිලධාරීන්ගේ අඩුපාඩුකම් දුර්වලකම් මේ තත්වයේ සැබෑ තත්වයේ යථාර්ථය ජනතාවට දැනගන්නට අයිතියක් තියෙන. දිගටම අපි දකින්නේ මේක අසාර්ථක ආණ්ඩුවක් අසමත් ආණ්ඩුවක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට තහංචි දාන එකයි අපි දකින්නේ. කොහොමද මේ යන්නේ? පටු දේශපාලන පැවැත්ම ගැන හිතනවා විතක් යථා
යථාර්ථය දින ප්‍රශ්න වලට අවංකව මුහුණ දෙන්න ආණ්ඩුව ලෑස්ති නැහැ මුළු රටම හැමෝම එකතු වෙලා ජාතික ප්‍රශ්නයක් හැටියට සලකලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේක ජනාධිපතිතුමයි ඇමති මේක ජනාධිපතිතුමයි ඇමති මණ්ඩලයේ අසමත්ය කියන කාරණිය පැහැදිලි මේ தத்துவයේ තියෙද්දි විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන්න හදන පාර්ලිමේන්තු වාකිවිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ විදිහට කතා කරලා දෙනවා මේ ගනුදෙනුකාර දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතු තිබෙනවා අපේ රට ප්‍රපාතයට ගෙනහිලා තිනවා අපි ඒගොල්ලන් ආරක්ෂා කරනවා අපි මේගොල්ලන් ආරක්ෂා කරනවා මේ ඒගොල්ලන්ගේ හඬබවට අපිපත් වෙනවා අපේ හඬබවට ඒගොල්ලන්පත් වෙනවා මේවා නිසා තමයි ජනතාව කලකිරුනේ ලොකු කෝපයක් තියෙන මිනිසුන්ට මේ වැරදි දේශපාලනය ගැන පරිසර සුරකීම මුල් කරගනිමින් ජගත් පරිසර දිනය සමරන අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක සිදුවන වන විනාශයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා වන විනාශය කියන මාතෘකාව පසුගිය කාල සීමාවේ නම් වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. විවිධ දේශපාලකණින්ගේ අනුදැනුම මත වටිනා රක්ෂිත එලිපෙහෙලි කිරීමට කටයුතු කළ පසුබිමක ඊට ඇතම් දේශපාලකණින් මෙන්ව රාජ්‍ය නිලධාරීන් සිය විරෝධය දැඩිව පළ කර සිටියා. වනන්තර විනාශ කරමින් රටේ අනාගත පරපුරට හිමි සුන්දරත්වය අහිමි කරන්නට කිසිසේත් පසුබට නොවන දේශපාලන නියෝජිතින් සිටින අප රට තුළ යලිත් සිදුවන වන විනාශයන් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. දිවයිනටම සංචරණ සීමා පනවැති කාල සීමාව තුළ රාජ්‍ය නිලධාරීන් නොමග යවමින් රජයට අයත් රක්ෂිතයක් එලි කිරීමට මැදවච්චිය ප්‍රාදේශීය සභාවට තරගවැද පරාජයටපත් වූ අපේක්ෂකෙක් කටයුතු කර තිබෙනවා. ඒ මැදවච්චිය වල්පුල රජයේ රක්ෂිතය හරහා වැටි ඇති සිය පෞද්ගලික ගල්වලට යාමට මාර්ගය සාදා ගැනීම සඳහායි. මෙම වන විනාශයට ප්‍රදේශවාසීන් එක්ව විරෝධය පළ කිරීමත් සමග සෙට්ටිකුළුම පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් නිලධාරීන් මැදවච්චිය පොලිස් නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී වන විනාශය සිදු කළ පුද්ගලයා සහ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවටගෙන ඇති අතර පලු සහ වීරගස් කපා තිබෙන අයුරු දක්නට ලැබුණා. එලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා පැය 24ක් යාමට මත්තෙන් නිදහස් කර ඇති අතර බැකෝ යන්ත්‍රයේ ඊට දින කිහිපයකට පසුව ලබා දී තිබෙනවා. මෙම යන්ත්‍රය යළි ජාවාරම්කරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් මැදවච්චිය අඩවි වන නිලධාරීන් සිය විරෝධය පළ කර නොතිබූ බවයි අපට වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් MC මලව ආරච්චි මහත්මිය පළ කළේ මෙවන් අදහසක්. ආදේශ ලේකම් අවසර දීලා කියලා වන සංරක්ෂණෙන් කිව්වේ. මම කොයිම විදිහකවත් අවසරයක් දීලා නැහැ. දැන් මට ඕන නම් ගොනුව පෙන්වන්න පුළුවන්. මම එහෙම අවසරයක් දීලා නැහැ. පාර ඒ කැපෙන කැල මගේ නෙමෙයි නිසා මම කොහොමත් දීලා නැහැ. ඒක මම වන සංරක්ෂණයෙන් තමයි යොමු කරලා තියෙන්නේ. වන සංරක්ෂණයෙන් තමයි මට අර විදිහ ලියුමක් එවලා තියෙන්නේ. මගේ අවසරයක් දීලා නැහැ ඔකට. වන අඩවි නිලධාරීන් විසින් මේ සඳහා ලිපි නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදු ඇති බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් තම බලපුලුවන්කාරකම් පෙන්වමින් සිය මඩිය තර කරගන්න මෙම පුද්ගලයන් කටයුතු කරන්නේ රටේ පරිසර පද්ධතිය විනාශ මුඛයට ඇද දමමින්. මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් නිලධාරීන් සිය අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කර සිටින්නෙමු. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. අපි අලුත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමකින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.